මේ කාඩියක් මසාජ් එක දිදී තමයි අම්මගේ ජීවිතේ බේරගන්න කාඩියක් මසාජ් එක දිදී තමයි අපි සිසේරියන් සැත්කම කරේ. ඒකත් බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. එවැනි දෙයක් කිරීමෙන් පස්සේ දෙන්නගේම ජීවිතේ බේරෙන එකත් බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. මේ අම්මගේ පබාගේ දෙන්නගේම ජීවිතය බේරගන්න අපිට හැකියාව ලැබුණා. මෙවැනි අවස්ථාවක් මගේ ජීවිතේදී පවා මම කලින් ලබා නැහැ. ඒක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. රාත්‍රියේ 11:25ට පමණ ගර්භණී කාන්තාවක් ගල්මුරුව පරයන්තර රෝහලේ සිට අප වෙත ළඟා වී තිබෙනවා. එතෙහිදී එම ගර්භණී කාන්තාව අධික ප්‍රෙෂර් තත්ත්වය සහ හෘදයේ වස්තුවේ සංකූලතා ඇති වූ පවට පවතින රෝගියෙක්. පසුව අප විනාඩි 10ක් 11ක් විතර පමණ අපේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රසවහනාරි විශේෂඥ ඒ වගේම නිර්වින්දනාංශයේ විශේෂඥතුමිය සහ අනිත් වෛද්‍යවරුන් හිදියන් සහ අපේ කාර්ය මණ්ඩලය එක්තු වෙලා තීරණය කරලා තියෙනවා සිසේරියන් සැත්කමක් කළ යුතුයි කියලා. ඉතින් විනාඩි 10ක් 15ක් අතර කාලය තුළදී සිසේරියන් සැත්කමට ඔවුන් ලෑස්ති කරද්දී හෘදයේ වස්තුව නැවතිලා තියෙනවා මෙම රෝගියාගේ. පසුව අප කාර්ය මණ්ඩලය හාට් මසාජ් දීදී පැය දෙකක් පමණ කාලයක් දුන් දීලා තමයි නැවතත් ප්‍රකෘති තත්ත්වයට හෘදයේ වස්තුව පත් කරලා තියෙන්නේ. ඒ අතර කාලයේදී සල්ලේකර්මය සිසේරියන් සර්ණකර්මයටත් මෙම හාට් මසාජ් දිදී තමයි භාජනය කරලා තියෙන්නේ. මේ වන විට පසුව ඔහු ඇයගේ හෘදයේ වස්තුවේ තිබෙන සංකූලතාවය කොළඹ ජාතික රෝහලේ හෘදරෝග විශේෂඥ ඩොක්ටර් රොෂාන් පරණමාන සමඟ කතා කොට එයට රෝගියාව මාරු කර යවා තිබෙනවා. මේ වන විට රෝගියා සහ දරුවා ඉතාම හොඳින් ගත කරනවා. දරුවා අපේ රෝහලෙත් ඒ වගේම රෝගියාව අම්මාව ජාතික රෝහලෙත් මේ විදිහේ ප්‍රතිකාර ලැබෙනවා. ඉතින් කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්.